මේ රට හැමවෙලේම ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටුණු වෙලාවේ මේ රට ගොඩගැනීමට ප්‍රමුඛත්වය ගත්තේ එක්සත් ජාතික පක්ෂය. නමුත් එක්සත් ජාතික පක්ෂය මේ රට ගොඩනගාගෙන යද්දී ඒකට විශාල වශයෙන් විපක්ෂවල් බය වෙලා හැමවෙලේම වර්ජන රැලි දියත් කරා. නමුත් මේ වෙද්දී මේ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙනවා. ඊයේ වරාය අධිකාරිය තුළ වර්ජනයක් පැවැත්තුවා. එක 25ක් හිටියේ නෑ, අසාර්ථකයි. මොකද මිනිස්සු තේරුම් අරන් තියෙනවා මේ වර්ජන කිරීම ප්‍රතිඵලයක් නැහැ කියලා. අපි දැක්ක පහුගිය කාලේ කොරෝනා වසංගතය තිබුණා. එතකොට මේ වර්ජන රැලි වලට මූලිකත්වය දෙන මිනිස්සු කොහෙද හිටියේ? ආර්ථිකය කඩා කප්පල් වුණා, බංකොලොත් වුණා, රට තෙල් ටිකක්, බේත් ටිකක් මිනිසුන්ට හුස්ම ගන්න හැකියාවක් තිබුණේ නැහැ, බේත් ටිකක් තිබුණේ නැහැ, ස්පිරිතාල වල ඒ අවශ්‍ය උපකරණ තිබුණේ නැහැ. එතකොට මේ වර්ජන කරන මේ නායකයෝ කොහෙද හිටියේ? ඒ වගේම අපි දැක්කා කරන්ට් නැතුව මිනිස්සු දුක් විඳා, ළමයිට පාඩම් කරගන්න බැරුව ගියා. එතකොට සමහර ළමයි ගස් උඩට නැගලා ඒ Wi-Fi නැතුව, ඒගොල්ලන්ට අවශ්‍ය ඉන්ටර්නෙට් නැතුව හරිම අමාරුවෙන් අධ්‍යාපන කටයුතු කරා. එතකොට ඉස්කෝල වහලා තිබුණ කාලයක්. එතකොට මං අහන්නේ මේ වර්ජන රැලි වලට නායකත්වය දෙන මිනිස්සු මේ මිනිසුන් වෙනුවෙන් මොනවද කරේ? දැන් යන්තම් ආර්ථිකය පණ ගහගෙන කොහොම හරි මේ රට යම් ස්ථාවර මට්ටමකට එද්දි දැන් ආයෙත් පටන් ගත්තා මේ වර්ජන රැල්ල. එක අතකින් ප්‍රභාකරන් බලපුවාම ප්‍රභාකරන් එක කොටසක් ඉල්ලලා තමයි යුද්ධ කරේ. නමුත් මේ රටේ අවාසනාවකට මේ පිළලයක් වෙලා තියෙනවා. මේ සමහර වෘත්තීය සංගම් සමහර පක්ෂවල දේශපාලන පටුවරමුණ කරගන්න මේ මිනිස්සු අපේ රටේ රාජ්‍ය සේවය යොදාගෙන තියෙනවා. ඉතින් මේකට පිළිතුරක් විදිහට ගරු ජනාධිපතිතුමා රාජ්‍ය සේවා වැටු විෂමතා පිළිබඳ කමිටුවක් පත් කරලා තියෙනවා. මෙච්චර දේවල් කරලා තියෙද්දි සමහර වෘත්තීය නායකයින් රාජ්‍ය සේවකයන් පාරට ගෙනීමට පෙළඹිලා තියෙනවා. නමුත් අපිට අතීතයේ මතකයි ඒ ස්ට්‍රයික් වලට ගිය සේවකයින්ට මේ වෘත්තීය සමිතිය වල නායකයින් ඒගොල්ලන්ගේ සේවය රැකලා දුන්නේ නැහැ. අපි දැක්ක පහුගිය කාලේ කියනවා මේ රාජ්‍ය සේවය 3-4ක් වෙයි කියලා. 3-4ක් වෙයි කියලා. මොකද අනාගතයේ ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ ස්ට්‍රයික් කරන්න බෑ කියලාත් කියනවා. ඉතින් මෙහෙම තියාගෙන මේ රට බංකොලොත් කරන්න නැවත වතාවක් උත්සාහ ගැනීම පිළිබඳ ඇත්ත වශයෙන්ම මේ රටට මිනිස්සුන්ට ආදරය කරන මිනිසු නෙමෙයි, මේ රට පුළුවන් තරම් වලපල්ලට දාලා තමුන්ගේ දේශපාලන අනන්‍යතාවය රැකගන්න කටයුතු කරන මේ පිරිස් පිළිබඳ අපි සමාජය දැනුවත් වෙන්න ඕන. මේට වඩා මං හිතන්නේ සමාජය තුලින්ම මේගොල්ලන්ට ඉස්සරහට මම දැක්කා දුම්රිය වර්ජනයේ වෙලාවේදී මිනිස්සු කෑ ගහන්නේ දුම්රිය මේක පෞද්ගලීකරණය කරන්න කියලා. මොකද ඒ තැනට තල්ලු කරගන්නේ මේ ආයතනවල සේවකයින්මයි. ඉතින් මං හිතන්නේ මේ 75 වසරක සාපයක් කියා මේ මිනිස්සු කියන්නේ ඇත්ත වශයෙන්ම 75ක ශාපයක් වෙලා තියෙන්නේ මේ වගේ මේ අහිකුණ්ඨික දේශපාලනය කරන පක්ෂ. ඉතින් මං හිතන්නේ මේ පක්ෂ සමාජයෙන් අතුගා දැමිය යුතු කාලේ ඇවිල්ලා මේ රටට සේවයක් වෙනවා නම් මේ වගේ මේ දුර්මත තමුගේ බඩගෝස්තරේ වඩා ගන්න දේශපාලන පක්ෂ මේ රටෙන් ඉවත් කළ යුතුයි. ස්තුතියි.